සුජිත් රත්නායක සිත්තරෙක්. ඔහු තවත් රටේ මධ්‍යම පාන්තික පුරවැසියෙක්. අනිකුත් මිනිස්සුන්ට වගේම සුජිත්ටත් පවතින ක්‍රමය පිළිබඳ බරපතල විවේචනයක් තියෙනවා. ජනතාවට බලපාන පොදු අපහසුතා ඔහුට තදින් දැනෙනවා. ඔහුට වෙනසක් ඕනේ. නමුත් ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ චිත්‍රය. තමුන්ගේ විරෝධය වඩා නිර්මාණශීලීවත් ආදරණීයවත් ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් සොයමින් ඉන්නවා. ඒ අතරේ සුජිත් ගාලු මෝදර අරගලයට එකතු වෙන්න තීරණය කරන්නේ ඇයි? දෙදහස් විසිදක අවුරුද්ද ශ්‍රී ලංකාවට උදා වෙන්නේ දැඩි ආර්ථික වගේම සමාජ අර්බුදයක පෙර නිමිති අපට පෙන්නලා. ආර්ථික අර්බුදය එක්ක මුළු රට පුරාම උග්‍ර භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. විදුලිය කප්පාදු කිරීම නිසා ජනතාවගේ ජීවන වෘත්තීන්, අධ්‍යාපනය, රෝහල් සහ අනෙකුත් සේවා භයානක විදියට බිඳ වැටෙනවා. ඒ අතර මීට එරෙහිව තරුණ පරපුර තුළ විරෝධයක් මතුවෙනවා. සමාජ මාධ්‍යවලින් ආපු පෙළඹවීම එක්ක රටේ තරුණ කොටස් අප්‍රේල් 9 වෙනිදාවක ගාලු මෝදරට එනවා විරෝධය පළ කරන්න. රට පුරා පැවති හුදෙකලා අරගලවල අවසානය වුණේ ගාලු මෝදොර. ඒක හැමෝම දන්න තැනක් වුණත් මුලින් ආවේ ඉතාම සුළු පිරිසක්. ඒත් එදා මේ තරුණයේ සුළඟ හවස් වෙද්දි වේගයෙන් හමා බසින්න ගත්තා. අවසානයේ වුණේ මේක නොනිඳන අරගලයක් බවට පත්වෙච්ච එක. ආපු ඇතැම් අය එතන කූඩාරම් ගත වුණා. අරගලයට සම්බන්ධ වෙන්නේ දැන් අපි දන්නවා ලංකාවේ ඔය 1970 ගණන්වල වගේ ඉඳලා මේ අරගල තිබුණානේ. දැන් මේකේ තියෙන වෙනස තමයි කවදාකවත් අරගලයකට සම්බන්ධ වෙන්නේ නැති අය. උදාහරණයක් හිතර කිව්වොත් දැන් අපි දැකලා නැහැ ඉංජිනේරුවෝ වෛද්‍යවරුවෝ වගේ අය මේ පොදු ප්‍රශ්නවලට පාරට එනවා. ඉතින් ඒගොල්ලෝ ආවා මෙතනට. ඒ කියන්නේ මෙහි මං හිතන්නේ මේ අරගලයට සම්බන්ධ නොවුණු කෙනෙක් නෑ. දුප්පතුන්, පොහොසතුන්, සිංහල, දෙමළ, මුස්ලිම් ඒ වගේම අපි කියන්නේ ඉහළ මධ්‍යම පන්තිය, පහළ මධ්‍යම පන්තිය අපි කිව්වොත් අවර වරප්‍රසාදිත පාදඩේයි කියලා කියන සමාජ පන්තිය ඇතුළු හැම කෙනෙක්ම මේ අරගලයට සම්බන්ධ වුණා. අරගලයේ ගොඩනැගෙන්නේ අපේම සංස්කෘතික විවිධත්වයේ එක. සිංහල දෙමළ අවුරුද්ද, වෙසක් පොහොය, රාමසාන උපවාස සමය, පාස්කු සමරුම වගේ සියලුම ජාතික සහ ආගමික උත්සව එතනට ආපු සැවොම බොහොම සතුටින් සමරුවා. ආදරේ බෙදා හදාගත්තා. හැම ජාතියකම ආගමකම අය අතර වෙනසක් තිබුණේ නැහැ. කාටවත් විශේෂ සැලකිල්ලක් තිබුණෙත් නැහැ. සහජීවනයේ හැමෝම අනේකාට ගෞරව කෙරුවා. ඒ ආදරේ එකමුතුකම කවදාවත් දේශපාලන පක්ෂවල තිබුණේ නැහැ. මෙතෙක් කාලයක් ලෝකෙ දැක්කේ ඉතාම ප්‍රචණ්ඩ සහ කලහකාරී අරගල රටාවක්. ලංකාව ඇතුලේ ඒක අපූරු පරිවර්තනීය වෙනසකට ලක් වුණා. අරගලය කලාවක් වුණා වගේම ඒකට අලුත් හැඩයක් මේ තරුණ තරුණියෝ ලබා දුන්නා. මූලික ඉල්ලීම වුණේ එවක සිටි ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව. එය ගෝටාගෝ හෝම් කියන මූලික සටන් පාඨය වටේට ක්‍රියාත්මක වුණා. මෙහි අරමුණ රාජ්‍ය බලය ඇල්ලීම හෝ යම්කිසි දේශපාලන ධාරාවකට සහාය වීම වෙනුවට මේ අකාර්යක්ෂම සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි කියලයි ඔවුන් ඉල්ලුවේ. විධායක ජනාධිපති තනතුර ඒ ක්‍රමයේ සංකේතයක්. රාජපක්ෂල විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගොඩක් කට්ටිය මේ ඩීල් ගහමින් ඒවා සහ එක එක විදිහට පවත්වාගෙන ගිහපු මේ කියන්නේ ඉතාම VIP මේනියාවක් යටතේ ජනතාවගෙන් ඡන්දෙන්පත් වෙලා අන්තිමට ජනතාවටම කොකා පෙන්වන වගේ තත්වයක ගිහපු එකත් එක්ක අන්න ඒකට විරුද්ධව සහ මේ ඇත්තම කියනවා මේ මේ කැත දේශපාලන සම්ප්‍රදායට ඉතින් මම සම්බන්ධ වෙන්නේ අන්න එතනින්. සුජිත් මේකට සම්බන්ධ වෙන්නේ මේ අප්‍රසන්න ක්‍රමයට විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච නිසා. කිසිදු දේශපාලන පක්ෂයක ආශිර්වාදයක් හෝ බලපෑමක් මේකට තිබුණේ නැහැ. සර්වපාක්ෂික ජනතාවක් නිර්පාක්ෂික අරමුණකට තමයි එකතු වුනේ. ඒ නිසා මේකේ බරපැන දැරුවේ රටේ මිනිස්සු. ඒ පරිත්‍යාගශීලීන්ගේ ආධාරෝපකාර සහ අනුග්‍රහයන් මේ මහජන අරගලය ගම්මානයක් බවට පත් කරා. ගෝටා ගෝගම Google සිතිය මෙත් තිබුණා. එතන ප්‍රථමාධාර සැපිය හැකි රෝහලක්, ආහාර බෙදා හරින මධ්‍යස්ථානයක්, නීති උපදෙස් දෙන ස්ථානයක්, පුස්තකාලයක් විතරක් නෙවෙයි
ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයක් එක්ක තවත් අරගල කරුවන්ට උපකාර කරන ජාත්‍යන්තර සංවිධානවල කූඩාරම් පවා එහි ඉදි වුණා. සුජිත් රත්නායක කියන සිත්තරා වටා ඉන්න රසිකයෝ එකතු වෙලා එතන චිත්‍රාගාරයක් හදනවා. එතන දරුවන්ට වැඩිහිටියන්ට ඕනෑම අයෙකුට චිත්‍ර අඳින්නටත් තම ආවේගයන් නිර්මාණශීලීව මුදා හරින්නත් කියලා දුන්නා. චිත්‍රාගාරය වටේට නාට්‍ය වේදිකාවක් සිනමාහලක් බිහි වුණා. ඒවයින් කරේ පැමිණෙන මිනිස්සුන්ට නිදහස අයිතිවාසිකම් ගැන නීතිය ගැන සමානාත්මතාව වගේ මාතෘකා ගැන යම් අවබෝධයක් දෙන්න උත්සාහ කරන එක. මෙය අධ්‍යාපනයේ අරගලයක්. දැනුම කේන්ද්‍ර කරගත්තු අරගලයක්. ඒක මම කියන්නේ හැම මේ සමස්ත පොදු ජනයාම තුලම මේ ආදරය අරගලය කියන එක ඇප්ලයි කරන්න පුළුවන් කියලා. දැන් කූඩාරම් ගහගෙන මාස ගාණක් එකට ඉන්නකොට මේ මිනිස්සු අතර යම් කිසි බැඳීමක් ඇති වෙනවනේ. එක හා සමානව තමයි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. වැසිකිලි යනකොට, නාන්න යනකොට මේවා ඇවිල්ලා අපි බාත්รูම් ඒවා හදන් තියෙන තැන නෙවෙයිනේ. ඉතින් ඒ තත්වයට සමානව මුහුණ දෙනකොට මිනිස්සු අතර යම් කිසි බැඳීමක් ඇති වෙනවා. सहायटी මේ අසාධාරණ පහර දීමට විරුද්ධව නීතිවේදීන් ප්‍රමුඛ වෘත්තිකයන් ඔවුන්ට හයියක් වෙනවා. රට තුල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස දූෂිතයයි සැලකුණු දේශපාලනඥයන්ගේ නිවෙස් රැසක් රටවැසියන් අතින් ගිනිපත් වෙනවා. ওই 9.5 ප්‍රහාරය වෙනකොට ඒක කරේ පොලිසිය හමුදාව නෙවෙයිනේ. මැරයෝ පිරිසක් නේ. ඒ කියන්නේ ඇත්තම වශයෙන්ම කියනනම් නූගත් පාදඩ මදාවි මිනිස්සු පිරිසක්. දීලා එහෙම ඒ කියන්නේ ඒගොල්ලෝ මේ මේ පැත්තෙන් ඇතුළුනේ ඉස්සරලාම අපේ තැනට තමයි ප්‍රහාරය එල්ල කරේ. ඉතින් මම ඒ හින්දා මට ඒක හිතා ගන්න බැරි. ඒ ප්‍රහාරය. ඒක සරලට පළවෙනිම හිතේ අපේ මේ චිත්‍රාගාරය කියලා අපි අටවගත්තු පරිශ්‍රය. ඒ හින්දා ඒක සරලට හිතා ගන්න බැරුණා. ඉතින් මේ ඒක මුල්වස්සාදි මේකයි පිච්චා බංගත්තයක් ඇති වුණා. මේ ඒක හිතුවේ කරට මේ මොහොතේ ඇති වෙනවනේ. ඉතින් මේ ඔක්කොම දැන් මෙතනින් පස්සේ වඩාගෙන බිඳගෙන සුණු විසුණු කරලා දාලා යයි වගේ එකක් එනවා. මෙතනින් අපස්ස අරගල ඉවරයි වගේ. මේ අවට හිටපු මිනිස්සු මේක ඒ ආපු පිරිසට ප්‍රහාරෙල්ල කරා. අපි ඊට පස්සේ Facebook එකකින් මේ ඔය එක එක මේ live video වලින් දැන් දකින්න. ඊට පස්සේ රටම ගිනි තියා ගන්න ගත්තා. ඉතින් එතකොට මට හිතා ගන්න බෑ දැන් ඇත්තටම අපි මේ හිටපු ජීවිතය තුල අපිට එහෙම කරපු එකට තමයි දැන් මේ සමාජ රිටර්න් එක දෙන්නේ. මං එහෙම හිතාගෙන හිටියේ නෑ. ඒ හිඳ එක පැත්තකින් ආවා ඒක මේ තාම මේ ආත්ම අභිමානයක් වගේ හැඟීමක්. අරගලයේ භූමියේ කඩා බිඳ දැමුණු සියල්ල නැවත ආදරණීය මිනිස් තෑත් වලින් ගොඩ නැගෙනවා. ඒක තිබුණට වඩා දර්ශනීය වුණා. චිත්‍රාගාරයේ නැවත අලුමතින් ගොඩ නැගෙද්දී සුජිත් අකම්පිතව සිනාමුසු මුහුණෙන් උදාර අපේක්ෂාවකින් නැවත තමුන්ගේ සිත්තර කර්මාන්තය ගෝල්ෆේස් භූමියේ ස්ථාපිත කළා. විශේෂයෙන් මේ ගෝල්ෆේස් වල මත කූඩාරම් දාගෙන ඉන්න අය අතර වෙච්ච දෙයක් තමයි මේ විවිධ අරමුණු වලින් ආවා වුණත් මේ අපේ රටේ මේ ප්‍රශ්න පොදු ජනතාව පවා දේශපාලනිකව දකින්න පුරුදු වෙනවා. මේක කලින් මිනිස්සු දේශපාලනික දැක්කේ නැහැ. මේක එක පැත්තකින් දේශපාලන කාර්බුදයක්, එක පැත්තකින් ආර්ථික කාර්බුදයක්. ආර්ථික කාර්බුදය තමයි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් එතකොට ඒ ආර්ථික කාර්බුදය ඉතිස්සල්ලා මිනිස්සු තේරුම් ගත්ත වගේ නෙමෙයි දැන් තේරුම් ගන්න. දැන් ඒක දේශපාලන විචාරාත්මක මේ ඥානයකින් තමයි තේරුම් ගන්න. රාජපක්ෂවරුන්ගේ දැවැන්ත පිළිම සහ සොහොන්කොත් මිනිස්සු අතින් බිම දැමුණා. ජනාධිපතිවරයාට අස්වන ලෙස එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලය විදිහට තුන් මාසයකට පස්සේ කොළඹට පැමිණි මහා ජනගහක් ජනාධිපතිවරයාව දුරේ නිරපීමට කටයුතු කළා. ගෝල්ෆේස් අරගලය නිමා වුණා යයි මත පළ වුණා. එහෙම කිව්වත් ජනතා අපේක්ෂාවන් සහ පවතින ක්‍රමයේ වෙනසක් දේශපාලකයන් අතින් තවම ඉෂ්ට වුණේ නැහැ. ඒත් ජනතාව නිරන්තර අරගලයක නිරත වේවි. තවමත් අරගලකරුවන්ගේ බලාපොරොත්තු නොනිවි දැල්වෙමින් පවතිනවා. ලොව මුල් වතාවට දැකපු මේ ආදරයේ අරගලය ඓතිහාසික සම්දිස්ථානයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ කතාන්දරය වන මහා වංශය තුලත් අනාගතයේ ලියවෙනු ඇතේ.